ස්වාමින්වහන්ස දැන්න බොහෝ විට ප්‍රේතින් හා අමනුෂ්‍යයින් මනුෂ්‍යයින්ට කරදර කරන විට ඒ අය බුදුගුණ බලයෙන් එම ස්ථානවලින් ඉවත් කරනවා යයි කියා බොහෝ විට බෝධීන් වහන්සේ කෙනෙකුට බාර කරනවා. එතකොට ස්වාමින්වහන්ස එවැනි ක්‍රියාවක් තුල අමනුෂ්‍යයින්ට හිංසා කිරීමේ චේතනාවක් නැහැ නේද? එතනදී යාට හිංසාවක් වෙන්නේ නැහැ කියන චේතනාව තියෙනවා. ඒක හරි. එතනදී වෙන්නේ නැහැ කියන චේතනාව තියෙනවා. යා එතනදී යා පීඩා කරන්න බලාපොරොත්තුකුත් නැහැ. නමුත් සමහරට එතන ප්‍රේතෙක් නැහැ. ප්‍රේතෙක් නැති වුණත් එයාට ප්‍රේතයාට මෛත්‍රී කිරීමේ ආනිසංසය එයාට තියෙනවා. ඒක තියෙනවා. හැබැයි බුදුගුණ බලෙන් ඈ. අර මිත්‍යාව වලින් නෙමෙයි ඈ. මිත්‍යා ගලොත් එතන මෝහයට වැටෙනවා ඈ. මිත්‍යා දෘෂ්ටිය දාලා අකුසලයක් සිද්ධ වෙනවා. බුදුගුණ බලෙන් නම් එතනදී එතන මෛත්‍රී චිත්තයක් සකස් වෙන්නේ. තේරෙනවද? දැන් උතනදී එහෙනම් බලන්න අපේ රටේ යන්ත්‍රමන්ත්‍ර ශේස්ත්‍රය හරහා කොච්චර අමනුෂ්‍ය හිංසාවන් සහ අමනුෂ්‍ය ඝාතනයන් සිද්ධ කරනවද කියලා. මිනිස්සයෝ තොයිල් නාමයෙන් නිරයතුරුවම හරක් මරනවාට, ඌර මරනවාට, එළුව මරනවාට, කුකුළු මරනවාට, මේ සත්තුන්ට හිංසා කරනවාට වඩා බලවත් හිංසනයන් සිද්ධ කරගන්න. ස්වාමිනාස දැන්න ඒ අවස්ථාවේදී මිත්‍යාව මූලික කරගෙන කටයුතු කිරීම නිසා ධර්ම විනයටත් හිංසනයක් වෙනවා නේද ස්වාමින් වහන්ස? ධර්ම විනයට කරන හිංසනයකුත් එතන තියෙනවා. ධර්ම විනයට විරුද්ධව යනවා. නමුත් කවදාකවත් ඉතින් ওই පැත්ත බඩන්නේ මිත්‍යා දෘෂ්ටිකයට බරපැත් තියෙන ගොඩක්ම නේද? එතනදී කොහොමද ධර්ම විනයට හෙරෙව් වෙනකෝ? ඒකනේ ඒවා වඩාගෙන යන අයට නෝනා යහපත් අනාගතයක් නැත්තේ. දිනෙන් දිගටම දුකට තමයිපත් වෙන්නේ. දෙවෙනි අමනුෂ්‍ය හිංසනය සකස් වෙන්නේ නෝනා ඒක කවුරුත් හිතන්නේම නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම ගසකටම මේ සෑම ගල්කුලකටම මේ සෑම පස්කන්දකටම මේ සෑම ගංගාවටම මේ සෑම දිය කඩਿੱත්තකටම අදිග්‍රහිත දෙවියන් අමනුෂ්‍යෙන් ජීවත් වෙනවා කියලා. දෙවියන් අමනුෂ්‍යෙන් ජීවත් වෙනවා කියලා. කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ නිදාන කතාව කියද්දී අර ස්වාමින් වහන්සේලා කැලේ වස්වසන්න ගියාට පස්සේ ඒ කැලේ සෑම ගසකම රුක් දෙවියන් සහ අමනුෂ්‍යෙන් හිටියා. එනම් මේ පරිසරයේ තියෙනා වූ සෑම ගසක්ම මගේ කරගත්තා වූ රුක් දෙවියන් සහ මිනිසෙන් ජීවත් වෙනවා. තේරෙනවද? ජීවත් වෙනවා නමුත් ඒක අපි දන්නේ නැහැ. ඒ වගේ ওই සෑම ගල් කුලකම ওই විශාල කළු ගල් කුල් දිනවනේ ওই සෑම කළු ගල් කුණකම අධිග්‍රහිත අමනුෂ්‍යයින් යක්ෂයින් යක්ෂණියන් එතනින් ගියාම බහිරවීන් බුම්මාටු දෙවියන් ජීවත් වෙනවා. ගලේ තියෙන ගල් කුටියට අධිග්‍රහිත යක්ෂයෝ ඉන්නවා. ගලේ තියෙන ගල් දෙබොක්කාවට අධිග්‍රහිත යක්ෂයෝ ඉන්නවා. ගලේ මුදුනට අධිග්‍රහිත යක්ෂයෝ ඉන්නවා. ගලේ පාමුලට අධිග්‍රහිත යක්ෂයෝ ඉන්නවා. ගලේ තියෙන දිය කඩਿੱත්තේට අධිග්‍රහිත යක්ෂයෝ ඉන්නවා. මේ වගේ මේ එක කළු ගලක මේසා අමනුෂ්‍යයෝ ජීවත් වෙනවා. ඒ වගේම පස්කඳු මගේ කරගෙන ජීවත් වෙනවා. ඔය මහා පස්කඳු වලට අධිග්‍රහිත වෙලා ඒවා මගේ කරගෙන ජීවත් වෙනවා. කවුද මේ පෙර ජීවිතේ ගල් කඩන අය, පෙර ජීවිතේ මහා ගල් කඳු කපලා ජීවත් වෙන අය, පස්කඳු කපන අය මැරුණාට පස්සේ ඒවා උපාදානය කරන් ඕවම මගේ කරගෙන ජීවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි නෝන මේ වතුර වලක් තියෙනවා නම් ওই වතුර වලට අධිග්‍රහිත අමනුෂ්‍යයෝත් ඉන්නවා. එතන බුදුරජාන් වහන්සේ කියනවා දිය කඩਿੱත්තට අධිග්‍රහිත දිය කිඳුරන් දිය කිඳුරුන් යක්ෂයින් ඉන්නවා කියලා. එතන මේ සෑම දෙයකටම අධිග්‍රහිතයි ඉන්නවා. මේ කවුද මේව අධිග්‍රහිත කියලා තියෙන්නේ? පෙර ජීවිතේ මේවා උපාදානය කරගෙන මැරුණාය. ගංගාවට අධිග්‍රහිත අය ඉන්නවා. ගඟේ වතුරට අධිග්‍රහිත අමනුෂ්‍යයෝ ඉන්නවා. ගඟේ අඩියට අධිග්‍රහිත අමනුෂ්‍යයෝ ඉන්නවා. ගඟේ වැල්ලට අධිග්‍රහිත අමනුෂ්‍යයෝ ඉන්නවා. ගඟේ මැට්ටට අධිග්‍රහිත අමනුෂ්‍යයෝ ඉන්නවා. මොකද පෙර ජීවිතේ වැලි ගොඩ දාලා ඒ වැලි උපාදානය නිසා ඒගොල්ලෝ වැල්ල බදාගෙනම තමයි උප්පත්තිය සපස්ස කරන්නේ. ධර්මයේ තුල නැත්තම්. පෙර ජීවිතේ මැටි කපලා පස් කපලා වැව් වලින් වැව් හිඳුනට පස්සේ ඒවා උපාදානය වෙලා මැරෙන වෙලාවේ ඒ මැටි ගොඩවල් උපාදානය කරන් අමනුෂ්‍යයෝ වෙනවා. ඒ වගේ නිරේතුරුවම මේ සෑම දෙයටම අධිග්‍රහිත අමනුෂ්‍යයෝ ඉන්නවා. එතකොට අපි ගස් කපන මොහොතක් පාසා, වැලි ගොඩ දාන මොහොතක් පාසා, ගල් කඳු කපන මොහොතක් පාසා, පස් කඳු කපන මොහොතක් පාසා මේ අමනුෂ්‍යයින් යක්ෂයින් හිංසාවට පත් කළා වෙනවා. සමහර වෙලාවට ඒ අය මරණයට පත් කළා වෙන්නත් පුළුවන්. ඝාතනය කළා වෙන්නත් පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමින් වහන්සේ කෙනෙක් විනය පනවන්න පෙර ආතුව ගසක අත්තක් කපද්දී ඒ ගසේ හිටිය දේවතාවියගේ දරුවගේ බාහුව අතින් කැපිලා යනවා. ඒ දේවතාවිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරනවා. ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් මගේ දරුවාගේ අත කැපුවා කියලා. එහෙනම් බලන්න මේ සමාජය තුල වෙන්නා වූ ගස් කැපීම් මේ පරිසර විනාශයන් තුල නොනා බලවත් අමනුෂ්‍ය හිංසනයන් සමාජය තුළ සිද්ධ වෙනවා. අමනුෂ්‍ය කියන්නේ බහිරවීන්, යක්ෂයින්, ප්‍රේතයින්, රුක් දෙවියන්, බුම්මාට දෙවියන් මේ වගේ බලවත් අමනුෂ්‍ය හිංසන සිද්ධ වෙනවා. නමුත් සමාජය දන්නේ නැහැ. එහෙනම් එතනදී නිරේතුරු අපි දකින්න ඕනේ අපේ වත්තේ ගහක් කපද්දී අපි ඒ ගහ කැපීම තුළ අමනුෂ්‍ය හිංසනයක්, අමනුෂ්‍ය ඝාතනයක් අපේ තුලින් සිද්ධ වෙන්න පුළුවන්. දැන් එතකොට ප්‍රශ්නයක් අහන්න පුළුවන් කෙනෙක් මගේ. ස්වාමීන් වහන්සේ අමනුෂ්‍යෝ ඉන්න බව ඇත්ත. නමුත් අපි අමනුෂ්‍යෝ ඉන්නවා කියලා දන්නේ නැහැ. අපි ගස් කපන බව ඇත්ත. අපි ගල් කඩන බවත් ඇත්ත. අපි පස්කඳු කපන බවත් ඇත්ත. අපි වැලි ගොඩ දාන බවත් ඇත්ත. නමුත් අපි මේවේ දෙවියෝ ඉන්නවා කියලා දන්නේ, අපි මේවේ අමනුෂ්‍යයෝ ඉන්නවා කියලා දන්නේ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ කොහොමද අපිට ඒක අකුසලයක් වෙන්නේ කියලා?
එහෙ චේතනාහම් භික්කවේන කම්හම චේතනාවක් නැහැනේ අපි තුල. අපි ගස් කපනවා හරි අපි අක්කර ගණන් ගස් කපනවා අපේ ගෙදර තියෙන ගස් කපනවා වත්තේ නමුත් අපිට මේ වල දෙවියෝ ඉන්නවා කියලා අපි දන්නේ නැහැ. අපිට එහෙම චේතනාවක් නැහැ. අපි ගල් කඳු කපනවා ටැක්ටර ගණන් ලොරි ගණන් ගල් අදිනවා නමුත් අපි මේවයි දෙවියෝ ඉන්නවා දන්නේ නැහැ. ඒ නිසා අපිට අකුසලයක් නැහැ කියලා. හරි. ඔබට චේතනාවක් නැත්නම් ඔබට අකුසලයක් නැහැ. ඒක හරි. ඔබට චේතනාවක් නැහැ නමුත් එහෙනම් අකුසලයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. ඔබට චේතනාවක් නැති වුණත් පීඩාවටපත් වෙන අමනුෂ්‍යයා තුල චේතනාවක් සකස් වෙනවා. අන්න එතනයි බලන්න ඕනේ. ඔබට චේතනාවක් නැති බව ඇත්ත. නමුත් ඔබෙන් පීඩාවටපත් වෙන මරණීය ඝාතනයට ලක් වෙන අර අමනුෂ්‍යයා තුල චේතනාව සකස් වෙනවා. මොකද්ද චේතනාව? ඔබ කෙරෙහි වෛරී චේතනාවක්. පලිගැනීමේ චේතනාවක්. ඔබ තුල පලිගැනීමේ චේතනාවක්. එතකොට මේ පලිගැනීමේ චේතනාව දරාගෙනයි ඒ අමනුෂ්‍යයා චුත වෙන්නේ, මැරෙන්නේ. ඒ පලිගැනීමේ චේතනාව දරාගෙනයි ඒ අමනුෂ්‍යයා ජීවත් වෙන්නේ. දැන් ඔබ හිතන්න ඔබේ ගෙදර තියෙනවා. ඔබ ගෙදර ඔබේ කරගෙන ජීවත් වෙනවා. කවුරු හරි ඒ ගෙදර ඇවිල්ලා සම්පූර්ණයෙන්ම කඩලා දැම්මොත් ඔබ මොකද කරන්නේ? ඔබ තුල කොයිසා ද්වේෂයක් පලිගැනීමේ චේතනාවක් සකස් වෙනවද? නේද? ඔබ තුල සකස් වෙනවනේ නේද? එතකොට ඒ වගේ ගස් කපන කෙනා තුල චේතනාව නැති වෙන්න පුළුවන්. චේතනාව නැත්තම් එයාට අකුසලයක්. ඒක මම පැහැදිලිව කියනවා. ඔබ චේතනාවක් නැත්තම් මෙතන අමනුෂ්‍යයෙක් ඉන්නවා. අමනුෂ්‍යන්ට පීඩා වේ කියලා ඔබ කොච්චර ගැස් කැපුවත් ඔබට අකුසලයක් නැහැ. තේරෙනවද? පරිසරය විනාශ කිරීමට අදාළව අකුසලයේ තියෙනවා. නමුත් අමනුෂ්‍ය හිංසනාවට අදාළව අකුසලයේ නැහැ. නමුත් ඔබ දකින්න ඕනේ ඔබ තුල චේතනාවක් නැති වුණත් ඒ සෑම පීඩාවට පත්වෙන හිංසනයට පත්වෙන සෑම අමනුෂ්‍යෙක් සෑම දෙවියෙක් තුල චේතනාව සකස් වෙනවා. මොකද්ද චේතනාව? ඔබ කෙරෙහි වූ ද්වේෂය, පලිගැනීම. සමහර අවස්ථාවල අපිට පේනවා මහා අක්කර ගණන් විශාල ගල් කඳු කඩනවා. අක්කර ගණන් මේ සංවර්ධනයේ නාමයෙන් අක්කර ගණන් විශාල පස් කඳු කපනවා. සංවර්ධනයේ නාමයෙන් ලොරි ගණන් වැලි අදිනවා ගංගාවලින්. ඒතකොට මේ සෑම දෙයකදීම නොනා බරපතල වූ අමනුෂ්‍ය හිංසනයක් සිද්ධ වෙනවා. නමුත් චේතනාවක් නැහැ ඒව කරන මිනිස්සුය තුල. නමුත් ඒ චේතනාව නැති වුණත් අර අමනුෂ්‍යයන් තුල නොනා බලවත් චේතනා සැති වෙනවා. මොකක්ද ඒ චේතනාව? දේශයට වෛරයට අදාළව මේ කරන දේවල් කෙරේ. එහෙම වෙලා මේ අමනුෂ්‍යය මැරෙන වෙලාවේ ඒව කරපු අය කෙරෙහි ද්වේෂය දරාගෙනයි මැරෙන්නේ. එතකොට ද්වේෂය දරාගෙන මැරුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ ද්වේෂය නිසා ඒගොල්ලෝ බල්ලෙක් වෙලා ඉපදෙනවා. තේරෙන මේ අමනුෂ්‍යය. එහෙම නැත්නම් මදුරුවෙක් වෙලා ඉපදෙනවා. එහෙම නැත්නම් මීයෙක් වෙලා ඉපදෙනවා. එහෙම ඉපදිලා පලිගැනීමේ චේතනාව දරාගෙන ඇවිල්ලා පිස්සු බල්ලෙක් වෙලා අදාළ පුද්ගලයාව අපකරනවා. දැන් බලන්න පිස්සු බල්ලෙක් ගන්නකො පිස්සු බල්ලා සමහර විට මිනිස්සු 25 දෙනෙක් පහු කරගෙන ගිහිල්ලා 26 වෙනි කනාව තමයි කන්නේ. ඇයි කන්නේ? සංස්කාර පත්‍යා විඥාන. අතීත සංස්කාරයේ දැනීම යාට සකස් වෙනවා පලිගැනීම. දැන් ඩෙන්ගු මදුරුවෙක් බලන්න, ඩෙන්ගු මදුරුවෙක් ළමයි 100ක් ඉන්න තැන එක්කෙනෙකුට තමයි දස්ත කරන්නේ. දැන් සත්තුන්ගෙන් වෙන්නා වූ හානි ගොඩක් වැඩිනේ නේ. දැන් සමහරු ඇවිල්ලා අපිට කියනවා ස්වාමීන් වහන්සේ අපේ තාත්තා පන්සල් යනවා හැමදාම පොයට සිල් සමාදන් වෙනවා ගමේ හැම දෙයක්ම කරනවා. අපේ තාත්තා රෑ ගෙදර නිදාගෙන ඉන්න ගමන් සර්පයෙක් දස්ත කළා මැරුණා කියනවා. අපේ තාත්තා මේ හොඳට සමාජ සේවය කරනවා, හොඳට පින් දහම් කරනවා. අපේ තාත්තා කුඹුරු වැඩ කරන්න ගිහලා මියුණ හැදිලා මැරුණා කියනවා. මගේ දරුවා හොඳට ඉගෙන ගන්නවා, හැමෝටම ආදරය කරනවා, හැමෝටම මෛත්‍රී කරනවා. මගේ දරුවා ඉස්කෝලේ ගිහලා එනකොට පිස්සු බල්ලෙක් කාලා මැරුණා කියනවා. අනේ මගේ දරුවා රත්තරන් කඳක් වගේ හිටියා, ඩෙන්ගු මදුරෙක් කාලා මැරුණා කියනවා. මොකද්ද මේ? සංස්කාරපත්‍ය විඥාන. පෙර ජීවිතේ අපි අර විදිය අමනුෂ්‍ය හිංසනාවන් කළා. නමුත් අපි තුල චේතනාව නැහැ. අපි මිනිසුන්ගේ චේතනාව දරාගත්තා වූ පලිගැනීමේ චේතනාව දරාගත්තා වූ අර අමනුෂ්‍යය මැරිලා අරවැණි තිරිසන් සතුන් වෙලා අපිට හානි කරනවා. අපිට හානි කරනවා. අපිව මරා දාන්න පුළුවන්. තේරෙන අර පලිය පලියට ගන්නවා. එවැනි මේ අමනුෂ්‍යයන්ට පුළුවන් අපිට එක පීඩාවට පත් වෙලා ඉන්න අමනුෂ්‍යයන්ට පුළුවන් අපිව බරපතල අනතුරකට ලක් වෙලා සැත්කමක් කරන වෙලාවේ පුංචි වැරද්දක් කරලා සැත්කම වරද්දන්න පුළුවන්. දැන් කෙනෙක් සැත්කමට ගන්නවා. සැත්කමට ගන්නකොට විශේෂඥ වෛද්‍යවරු 10 දෙනෙක් කියනවා මේ සැත්කම 100%ක් විශ්වාසයි කියලා. නමුත් සැත්කම කරන අතරමඟදීම මිනිසයා මැරෙනවා. අර වගේ බලවත් පරිසර හානි කරන යම් කෙනෙකුට ඒවැයින් පීඩාවට පත් වෙච්ච අමනුෂ්‍යයින්ට අර අයාතින් පුංචි අත්වැරද්දක් සලස්සලා මරණය සකස් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම මාරාවේශය වූ රියදුරන් අපි දැකලා තියෙනවා. හිතා ගන්නත් බෑ සමහර රියදුරු මහත්ව සමහරලාට ඇයි මේ විදියට රිය පැදෙව්වේ කියලා අපිට හිතා ගන්න බෑ. කොහොමද උනේ කියලා හිතා ගන්න බෑ. එතකොට ඒ රියට යට වෙලා අහිංසක දරුවෝ මැරෙනවා. එතකොට ඒ වෙලාවේ එවැනි පීඩාවට පත් වෙච්ච අමනුෂ්‍යයින්ට අර මිනිසුන්ට වැහිලා අර රියදුරාව මාරාවේශය කරන්න පුළුවන්. ඒතර බලන්නේ එහෙමනම් දැන් අමනුෂ්‍ය හිංසනය කියන දේ කොච්චරනම් සමාජය තුළ සිද්ධ වෙන්න පුළුවන්ද කියලා. වර්තමාන සමාජයේ සංවර්ධනයේ නාමයෙන් මේ සිද්ධ වෙන අමනුෂ්‍ය පීඩනයන් මනුස්ස හිංසනයන්ට වඩා වැඩි. මනුස්ස හිංසනයන්ට මනුස්ස ඝාතනයන්ට වඩා රටේ සිද්ධ වෙන අමනුෂ්‍ය හිංසනයන් ඝාතනයන් වැඩි. මොකද ඝාතනය වැඩි මේ සංවර්ධනයේ නාමයෙන් ඒසා අමනුෂ්‍යයන්ට අයිති දේවල් අපි විනාශ කළා ගන්නවා. අමනුෂ්‍යයන්ට අයිති ගෙවල් දොරවල් බිම් කඩන් ඒගොල්ලෝ මගේ කරගෙන ජීවත් වෙන හැම දෙයක්ම අපි විනාශ කළා ගන්නවා. ඒ විනාශ කරන්නේ අපි චේතනාවක් සකස් කරගෙන නෙමෙයි. ඒක හරි.
නමුත් ඒගොල්ලෝ චේතනාව සකස් කරගෙන දෙයනේ මේ පුංචි දරුවන්ව ඩෙන්ගු හදලා මරලා දානවා. වෛරය දරාගෙන ඇවිල්ලා. පුංචි දරුවන්ව පිස්සු බල්ලෝ කාලා නැති කරලා දානවා. මේ හොඳ ශ්‍රද්ධාවන්ත මිනිස්සුયો මියුණ හැදිලා නැති කරලා දානවා. සර්පේ දස්ස කළා නැති කරලා දානවා. මේ සෑම දෙයක්ම සංස්කාර පත්‍යා විඥානං අතීත අකුසල් වලට අදාළව මේ සතුන්ට දැනීම සකස් වෙනවා. ඒකයි ඩෙන්ගු මදුරුවා 100ක් ඉන්න තැන එක්කෙනෙකුට විඳින්නේ. ඒකයි පිස්සු බල්ලා 25 දිනක් පසු කරගෙන ගිහිලා 26 දිනාට කන්නේ. ඒකයි gedara රාත්‍රියේ 10 දිනක් නිදාගෙන ඉදි සර්පයා එක්කෙනෙකුට විතරක් දෂ්ට කරන්නේ. සංස්කාර පත්‍යා විඥාන. යාට දැනීම සකස් වෙනවා අතීත අකුසලයට අමතරව. ඒ නිසා නිරේතුරුවම අමනුෂ්‍ය හිංසනය සහ ඝාතනය අපේ රටේ බලවත් අනතුරක් බවට පත් වෙලා තියෙනවා. ඒ බලවත් අනතුර නිසා හිංසනයට පත් වෙන අමනුෂ්‍යයින් අනාගතයේදී තිරිසන් සතුන් හැටියට වෙන්නා වූ උපද්‍රව බලවත් ආකාරයෙන් අපේ රටවල තුල වර්ධනය වෙන්න පුළුවන්. ඒතකොට එතනනුත් පස්සේ තමයි නෝනා වුණ සත්ව ඝාතනයට එන්නේ. හරක් මැරීම, එළුව මැරීම, කුකුළු මැරීම, ඌරු මැරීම එතනින් පස්සේ එන්නේ. එතනත් ක්‍රමවේදයන් තියෙනවා. දැන් පිරිමි හරකෙක් මරනවාට වඩා බැටියෙක් ඉන්න කිරි හරකෙක් මරණ එක අකුසල් වැඩි. එමේ අකුසල් ස්වභාවය වැඩි. තේන්නා? එකපාරක් ගහලා කෙනෙක් මරනවාට වඩා දීර්ඝ වේලාවක් දුක් දීලා සතෙක් මරද්දී යාගේ අකුසලේ වැඩි. ඉතින් ඒ වගේ ඒ සත්ව ඝාතනයේ සත්තුන්ගේ තියෙන ගුණාත්මක භාවයක් මත සතෙක්ගෙන් යම් ගුණාත්මක භාවයක් තියෙනවා නේද? දැන් පැටියෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ ගුණාත්මක භාවය වැඩි. නේද? පැටියෙක් ඉන්න පැටියෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේ ගුණාත්මක භාවය වැඩි. දැන් පැටියෙක් ඉන්න ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් මැරුවා කියන්නේ එතන ප්‍රාණඝාත දෙකක් නේ. ඒ ගුණාත්මක භාවයන්ට අදාළව ඒ තිරිසන් සත්තුන්ගේ හිංසනේ වැඩි.